අර නිර්වින්දන බෙහෙත් ප්‍රශ්නය කීප දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඉතින් මේ නිර්වින්දන බෙහෙත්වල ගුණාත්මක භාවය පිළිබඳව යම් සමාලෝචනයක් කරනවා කියලා තිබෙනවා. ඒක ගැන මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න පියවර සහ බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මොකද්ද මේ බරපතල ඖෂධ හිඟයට ගන්න පියවර? මේ සිදුවීම් දෙක තුනම වෙලා තිබෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ. මේ සම්බන්ධව අද දවසේ මේ වෙනකොටත් මම හිතන්නේ අමාත්‍යාංශයට කැඳවලා තියෙනවා ඒ වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධව ගන්නා විද්‍යාත්මක පදනමක් යටතේ ඇති වෙච්ච කරුණු සම්බන්ධව මම කෙටියෙන් මම කියනවා නම් ළමා රෝහලේ සිද්ධිය සම්බන්ධව පමණක් මම සඳහන් කරන්න ඕනේ. ළමා රෝහලට මෙම නිර්වින්දන ඖෂධය ලබා දෙන්නේ නැහැ. ළමයින්ට මේ නිර්වින්දන ඖෂධය පාවිච්චි කරන්නේත් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ නිර්වින්දන ඖෂධය තුලින් ඇති වෙච්ච බාධාවක් කියන එක දරුවන්ට ඒක බලපාන්නේ නැහැ. මොකද ඒක දරුවන්ට පාවිච්චි කරන්නෙම නැහැ. නීතියක් නෙමෙයි. නමුත් ඒ පාවිච්චි කරන්නේ නැති මොකද ඒ සංකූලතාවයන් වැඩි නිසා. වැඩි හිටියන්න පමණයි පාවිච්චි කරන්නේ. ඒ අනිත් ප්‍රශ්න සම්බන්ධව මේ වෙනකොට පරීක්ෂණයක් පවත්වනවා. ඖෂධ හිඟය සම්බන්ධව මම හිතනවා අපිට තියෙන විශාලතම ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාස 9ක විතර ප්‍රොකියුමන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයට ගියා. විවිධ අවස්ථාවලදී කැබිනට් මණ්ඩලය මේකට අවසර දුන්නා. ඒ අතරතුරේ යම් කිසි කණ්ඩායමක් සුප්‍රීම උසාවියට ගිහින් තියෙනවා මේ විදිහේ බෙහෙත් ගෙන්වීම නතර කරන්න කියලා. ඒ සම්බන්ධව අපිට ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. දැන් නඩුවක් ගොනු කරලා තියෙනවා මිනිස්ට්‍රි ඉන්ටර්නැෂනල් එකත් තවත් මේ සම්බන්ධව උනන්දු කණ්ඩායමක් විසින් කථානායකතුමනි මේ වෙලාවයි තාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඒක කොහොමද ගලපගන්නේ කියන එක සමහරක් විට සමහර අධිකරණයේ ගන්න තීන්දුවලින් අපිට යම් කිසි බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මම අධිකරණ අමාත්‍යතුමත් සමගත් මේ සම්බන්ධව කතා කළා. ඒක එක හේතුවක්. දෙවනි හේතුව තමයි යම් කිසි විදිහේ මුදල් වල ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා. අද දෙකට මම හිතන්නේ වැඩ බලන මුදල් අමාත්‍යතුමත් ඒකත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා. මොකද නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ලබා දීලා තියෙන ඒ අරම සහ ඒ සම්බන්ධව අපේ තියෙනවා දැඩි උනන්දුවක්. ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව මේ සභාවට මම දන්නවා. මොකද මම තීන්දු කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට ඒ අඩුපාඩුවේ වගකීම මාර අර ගන්න වෙනවා මොන හේතු කිව්වද. විශේෂයෙන්ම ඖෂධ හිඟය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය අපිට සූදානම් උදව් කරන්න අපි සම්බන්ධීකරණය වෙලා විශේෂයෙන්ම අපි යම් කාර්යභාරයක් වැඩ කරන විපක්ෂයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිතිය විරෝධය ප්‍රකාශ කරනවා මේ අපේ නොරොච්චෝලි ගල්ලංගුරු බලාගාරයත් ඒක ඔස්ට්‍රේලියානු සමාගමකට ඒ වගේම ජලවිදුලි බලාගාර චීන සහ කොරියානු බලාගාර සමාගම් වලටත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. දැන් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණයි මේ වැරදි මතය රට තුල ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරන පිරිසත් අද වෘත්තීය සමිති කියලා අටවගෙන හිටියට ඒ පිරිස අඩුම තරමේ විදුලි බල මණ්ඩලයේ සේවය කරන පිරිස් නෙවෙයි. දැන් රංජන් ජයලාල් ගත්තම අද ඒවෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න එක්කෙනෙක්. එතකොට නිවාඩු දාලා ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න කියලා කියන්නේ නිවාඩුවක් දාන්න බැරි සේවය කරන්න නැති නිලධාරි. ගරු කථානායකතුමනි අපි වගකීමෙන් කියන්න පුළුවන් නොරොච්චෝලේ බලාගාරයේ පිළිබඳව කිසිම අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. සාකච්ඡා කරලත් නැහැ නොරොච්චෝලේ බලාගාරයේ ලබා දීම පිළිබඳව කිසිම පෞද්ගලික සමාගමක් එක්ක. විවිධ සමාගම් අපිට එවලා තියෙනවා යෝජනා එවලා තියෙනවා නොරොච්චෝලේ බලාගාරයේ ආශ්‍රිතව වෙනත් විකල්ප ව්‍යාපෘති ආරම්භ කරන්න. දැන් අර ඔස්ට්‍රේලියානු ඔබතුමා කියපු සමාගම යෝජනාවක් එවලා තියෙන්නේ ගල්ලංගුරු ඒ පරිවර්තනය කරලා නිෂ්පාදනය වෙන විදුලිය විශේෂයෙන්ම හරිත විදුලිය බවට පරිවර්තනය කිරීම සඳහා යෝජනාවලියකට අවස්ථාව දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒක සඳහා අපි අවසරයක් ලබා දීලා නැහැ. උන් එක්ක සාකච්ඡාවකට උන්ට අවස්ථාව ලබා දීලා පමණයි අපි තියෙන්නේ. ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව රජය විසින් තීන්දුවක් ගනු ඇති. සේවකයන් පිළිබඳව අපි අරගෙන තියෙන තීන්දුව තමයි දැනට ඉන්න සියලුම සේවකයන්ට ඒ අලුතෙන් සමාගම් බවට පරිවර්තනය කිරීමේදී ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒ සමාගම්වල අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි කියන එක. ඒතර කිසිම සේවකයෙක්ට අපි කපා හරින්න කියලා තීන්දුව කළ නැහැ. ඒක පනතෙත් අපි යෝජනා කරලා තියෙනවා. දැනට ඉන්න සේවකයන්ට අලුත් සමාගම් වල දෙන්න ඕන. ඒ වගේම ඔවුන්ගේ දැනට තියෙන වැටුපට නොඅඩු වැටුපක තමයි ඔවුන් අපි හිටවන්නත් ඕන.
අපේ හිටපු කම්කරුවතුමා ඉඳගෙන hina වෙ ඉන්නවා මට එක එකව ගිය කිය අපේ නිවාසිල්පාල එවතුමා දැන් ඔබතුමාටත් සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඊළඟට අහන්න යන්නේ මම ඒකින්ද අර පුඩුවට ගිහිල්ලා උත්තර දෙන්න යන්න ටක් ගාලා මොකද හේතුව ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රශ්නේ මොකද ඊයේ කොරියා මම එකයි ඔබතුමා අතින්ද ගියා නම් හොඳයි අපේ එවතුමා මේ මොකද නිමල් එවතුමා hina වෙ ඉන්නවා මට නෑ නෑ දැන් දැන් අපි මම මේකත් නෑ ඔතන ඔතන කතා කරන්න බෑනේ ඔබතුමා මේ ජේෂ්ඨ ඇමතිවරයෙක් නේ ඔතන කතා කරන්න බෑ හරි එවතුමා ඉක්මනට ප්‍රශ්නේ හරි දැන් මගේ ප්‍රශ්නේ තමයි අර කොරියාවේ ප්‍රශ්නේ ගැන අපි දිගින් දිගටම මතු කරා ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් දීපු බිලුතුර තමයි එක ගුවන් පියාසරන් නිලධාරියෙක් අසනීපේලා තමයි මේ වැඩේ උනේ කියලා. ඒක නෙමෙයි කරු කතානායකතුමා ඇත්ත කතාව. මොකද්ද වෙලා තියෙන්නේ මේ පියාසරන් නිලධාරීන් සියලු දෙනාම දැන් මේ වෙනකොට ගෝස්ලෝ සයික් එකේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව. මේ නිසා තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ප්‍රමාදය එන්නේ. මම කියන්න කැමති කරුණාකරලා මේකට හරි උත්තරයක් දෙන්න. මං විනාඩි 15ක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාවේ ඔබතුමා වාඩි වෙලා ඉන්න උතන සම්පූර්ණ උත්තරයක් දෙනවා. හරි. බොහොම ස්තුතියි.